Sansarini කතාවට ආදරය කරනවාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ. ඇත්තටම ආදිත්‍ය මැරුණේ ඇත්තටමද? එහෙම නැත්නම් මේක කවුරු හරි දකින හීනයක්ද? අපි අද වීඩියෝ එක හරහා කතා කරමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරණීය ඉල්ලීමක් කරන්නට කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෑණිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තියෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න. විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලයි මම අද වීඩියෝ එක තුලින් මතක් කර සිටින්නේ. ඉතින් කාලයක් තිස්සේ ඔයාට මට මේ වගේ දෙයක් ගැන කතා කරන්නට පුළුවන් කමක් තියෙනවා කියලයි අද වීඩියෝ එක හරහා මතක් කරන්නට සූදානමක් තියාගන්න වෙන්නේ. ඉතින් ඔයා දන්නව ඇති ඒ තමයි ආදිත්‍ය මේ විදියට ඉක්මනින්ම එයාගේ ජීවිතේ අතාරේ කියලා කොයි අවස්ථාවකවත් කවුරුත් හිතන්නේ නැතුව ඇති කියන දේ තමයි මට අද පෙන්වා දෙන්න පුළුවන් වෙන්නේ. ඇත්තම කියනවනම් ආදිත්‍යගේ මේ ඉක්මන් සමු ගැනීම ගැන ඉතින් කතාව බලන රසිකයන් පවා බොහෝ දෙනෙක් ඇත්තටම පුදුමය පළ කරලා තිබුණා. ඉතින් කෙසේ වෙතත් ආදිත්‍ය අමෝදි ආදර කතාව කියලා කියන්නේ තිහස්වර ඒ වගේ මනගේ ආදර කතාව වගේම ගොඩාක් දෙනෙක් වැළඳගත් ආදර කතාවක් සහ ගොඩාක් කාලයක් ගොඩාක් දෙනෙක්ට මතක හිතන ආදර කතාවක් වෙනවට කිසිම සැකයක් නැහැ කියලයි අපිට මේ වීඩියෝ එක හරහා ඔයාට පෙන්වා දෙන්නට පුළුවන් හැකියාවක් ලැබෙන්නේ කියන දේ තමයි අද වීඩියෝ එක තුළින් සුවිශේෂී කාරණාවක් විදියට මට ඔයත් එක්ක කතා කරන්නට ලැබෙන්නේ. කොහොම වුණත් ඇත්තටම ආදිත්‍ය මේ මරණය ඇත්තටම හීනයක් නෙවෙයි. මේක සැබෑවක්. ඒකට හේතුව තමයි අපි මෙහෙම කියමු. විශේෂයෙන්ම මෙගා නාට්‍ය රංගපාන ගොඩාක් දෙනෙක්ට සමහර විට එක දිගටම එක චරිතයක් රංගපාමින් ඉද්දී ඒක නිකන් බෝරින් වෙනවා. එහෙම නැත්නම් එකම චරිතයක පැටලලා ඉඳීමෙන් තමන්ට වෙන පරාසවල චරිත කරන්න නොහැකියාවක් ඇතිවීම නිසා බොහෝ නළුවන් නිළියන් ඇත්තටම බොහෝම කෙටි කාලෙකින් අලුත් පරණ කියලා ભેදයක් නැහැ ගොඩ දෙනෙක් මේ විදියට කතා වලින් මගදි අතහැරලා යනවා දුටු අවස්ථා අපි ගොඩාක් දැකලා තියෙනවා. ඉතින් එහෙමම අවස්ථාවක් විය හැකියි. ඉතින් කොහොම වුණත් ඇත්තටම දැන් ආදිත්‍යගේ චරිතේ නැති වෙනවත් එකම තව චරිත දෙකක්ම තව චරිත කිහිපයක්ම මෙන්න මේ සංසාරේ කතාවට ඇතුළත් වෙලා තියෙනවා සහ ඉදිරියට මේ චරිත නිසා තවත් මේ කතාව ආලෝකමත් වෙයි කියලයි අපිට විශ්වාස කරන්න වෙන්නේ. ඉතින් ආදිත්‍යගේ මරණය සැබෑවක්. ඊළඟට අමෝදිගේ ජීවිතයේ අමෝදි කොයි ආකාරයෙන් අරගෙන යාවේද අපිට ඒ ගැන පැහැදිලිවම ඉස්සරහට කතා කරන්න පුළුවන්කමක් තියෙනවා කියන දේ තමයි මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක සුවිශේෂී කාරණාවක් විදියට කතා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගන්නේ.